ලැබෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මාධ්‍ය ප්‍රධානීන් අද මැතිවරණ කොමිසමට කැඳවා තිබුණා. මැතිවරණ කොමිසමේ සභාපති RMAL රත්නායකගේ ප්‍රධානත්වයෙන් උයි සාකච්ඡාව ආරම්භ වුණේ. මෙවර ජනාධිපතිවරණය සඳහා ලියාපදිංචි ඡන්ද හිමියන්ගේ සංඛ්‍යාව 1,71,40,354. ඊට නව ඡන්දදායකින් 76,000කට ආසන්න සංඛ්‍යාවක්ද ඇතුළත් බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කර ඇත්තේ. එසේම ජනාධිපතිවරණයට අදාළ මාධ්‍ය උපමාන ඉදිරි දින දෙක තුළ ඉදිරිපත් කිරීමට නියමිතයි. එෙහිදී සමාජ මාධ්‍ය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් මාධ්‍ය උපමාන සකස් කරන බවද කොමිසම අවධාරණය කර තිබෙනවා. මැතිවරණය පිළිබඳ නිල තොරතුරු සහ නිල ඡන්ද ප්‍රතිඵල මැතිවරණ කොමිසම වෙතින්ම ලබා ගැනීමට සියලු මාධ්‍ය ආයතන කටයුතු කළ යුතු බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දැනුම් දී තිබෙන්නේ. මේ අතර වත්මන් ජනාධිපතිවරයාද අපේක්ෂකයෙකු වන බැවින් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වීමට නොහැකි බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අවධාරණය කළේ. එසේම කිසිදු දේශපාලඥයෙකුටද මැතිවරණ ප්‍රවර්ධන කටයුතු වලට සහභාගී වීමට නොහැකි බවද මැතිවරණ කොමිසම අවධාරණය කර තිබෙනවා. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. මේ අතර ජනාධිපතිවරණයේදී ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි ඡන්ද හිමියන්ට දිවයිනේ ඕනෑම ඡන්ද පොලකින් ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසා ඇතැයි යනුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ කිසිදු නිල තීරණයක් නොවන සම්පූර්ණ අසත්‍ය කරුණු ඇතුළත් වැරදි ප්‍රවෘත්තියක් මාධ්‍ය හා සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතින බව මැතිවරණ කොමිසම පවසනවා. 2024 වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි ඡන්ද හිමියන්ගේ ලිපිනය වෙත ඡන්ද හිමියාගේ නම, ඡන්දය ප්‍රකාශ කළ හැකි ඡන්ද මධ්‍යස්ථානය, ඡන්ද විමසීම පැවැත්වෙන දිනය හා වේලාවද සඳහන් කොට නිල ඡන්ද දැන්වීම පතක් තැපෑලෙන් ලැබෙනු ඇති බවයි මැතිවරණ කොමිසම පවසන්නේ. එහි සඳහන් ඡන්දපොලට පරිබාහිර ඡන්දපොලකදී ඡන්දය ප්‍රකාශ කිරීමට කිසිවෙකුටත් අවකාශ නැති බවද මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. මේ අතර තැපැල් ඡන්ද අයදුම්පත් බහර ගැනීම අද මධ්‍යම රාත්‍රී 12ට අවසන් වීමට නියමිතයි. මේ වන විට මැතිවරණ ආශ්‍රිත පැමිණිලි 60කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බවයි පැෆ්‍රල් සංවිධානය පවසන්නේ. ජනාධිපතිවරණයට අදාළව මේ දක්වා කාලය තුළ පැමිණිලි 60කට ආසන්න ප්‍රමාණයක් අපිට වාර්තා වෙලා තිබෙනවා. මේ පැමිණිලි බොහොමයක් රාජ්‍ය බලය සහ රාජ්‍ය දේපල ආභාවිතා කිරීම වලට අදාළ සිද්ධීන්, මේවා නිශ්චිත සිද්ධීන් හැටියට ගත්තොත් 60ක වගේ ප්‍රමාණයක් වුණත් මෙහි බලපෑම සමස්ත සමාජයටම බලපෑම එල්ල කරන ආකාරයේ සිදුවීම් තමයි වාර්තා වෙන්නේ. මේ බෙදා හැරීම්, පත්වීම්, මාරු කිරීම වලට අමතරව සමහර ආයතන ප්‍රධානී සංස්ථා සභාපතිවරු ඉවත් කිරීම පිළිබඳව අපිට වාර්තා වෙලා තිබෙනවා විවිධ දේශපාලන අවශ්‍යතාවයන් මත. මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සිරිපාල අමරසිංහ වෙනුවෙන් ඇපතැන්පත් කිරීම අද සිදු කෙරුණා. ඔහු ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට නියමිත බවයි වාර්තා වන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.